පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පොකුරු අනු පොකුරු නිර්මාණය වී තිබෙනවා. මෙම පොකුරු අනු පොකුරු නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා. එවැගේම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 145ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවැගේම මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 3900ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් එවැගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කළත් ප්‍රසිද්ධ ස්ථානයක හෝ අනිකුත් ස්ථානයක ගමන් කළත් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. එවැගේම අනිකුත් සෞඛ්‍ය සිරිත්වලට අනුගතව කටයුතු කරන්න. එසේ සෞඛ්‍ය සිරිත්වලට අනුගතව කටයුතු නොකළහොත් ඒ අය සම්බන්ධයෙන් අපිට ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. මේ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් විවිධ තොරතුරු පොත් මහජනතාවගේ අවශ්‍යතා සඳහා භාවිතා කරනවා. පොලිස් ස්ථානයක පැමිණිලි සටහන් කිරීමට, ඒ වගේම රිය බලපත්‍ර වෙනත් බලපත් නැතිවීම පිළිබඳව සටහන් කිරීමට විවිධ විමර්ශන කාර්යයන් සඳහා මෙම තොරතුරු පොත් භාවිතා කරනවා. නමුත් ඊයේ දිනේදී පොලිස් මූලස්ථානයේ විසින් විශේෂ නියෝගයක් ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දෙනු ලැබුවා. පොලිස් නිලධාරීන් බහුතරයක් විසින් තොරතුරු පොත් පාවිච්චි කිරීම සීමා කරන ලෙසට, ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ පැමිණීමේ පිටවීමේ සටහන් අනිකුත් සටහන් උපසේවක නිලධාරී විසින් සිදු කර යුතු බවට දැනුම් දී තිබෙනවා. එමෙන්ම තොරතුරු පොත්වල අනිකුත් සටහන් යෙදීම සීමිත නිලධාරීන් කණ්ඩායමක් විසින් පමණක් යොදන ලෙසට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය විමර්ශන සඳහා පමණක් අදාළ නිලධාරීන් විසින් මේ සටහන් යොදන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයක් නිලධාරීන් විසින් තොරතුරු පොත් එකිනෙකා ස්පර්ශ කරමින් භාවිතා කිරීම යම් ආකාරයක මෙම රෝගී ව්‍යාප්තියට හේතුවක් වීමට ඇති නිසා මේ ආකාරයට තොරතුරු පොත් භාවිතා කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ක්‍රියාව නිසා කිසිම ආකාරයකින් පොලිසිය සමග මහජනතාව ගනුදෙනු කිරීමේදී කිසිම ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ පැමිණිලි සටහන් කිරීමට, ඒ වගේම පොලිසිය සමග ගනුදෙනු කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් පොලිස් සේවයේ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවක් පමණයි තොරතුරු පොත් භාවිතා කරනු ලබන්නේ. එකිනෙකා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් මුලස්ථානයේ උපදෙස් ලබා දී තිබෙන්නේ හැකි සෑම අවස්ථාවකදීම තොරතුරු පොත් භාවිතා කිරීම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් පමණක් සිදු කරන ලෙසට.